Defender එහෙම නැත්නම් Land Rover Defender 2020 version එක පසුගිය වසර අවසාන භාගයේදී ලෝක වටේම ඉදිදක් වෙනවා. මේ අලුත් මොඩල් එකේ තියෙන features හැම දෙයක් ගැනම අපි කතා කරමු. Land Rover Defender එක 90 110 කියන බොඩි ඩිසයින් දෙකෙන්ම ලබා ගන්න පුළුවන්. මීට අමතරව Defender X version එකකුත් අලුතෙන් හඳුන්වා දීලා තියෙනවා. Vehicle එකේ exterior ගැන කතා කරොත් LED headlights වගේම LED backlights මේ අලුත් මොඩල් එකේ දකින්න පුළුවන්. කලින් පැවති Defender මොඩල් වලට ආවේනික ඒ wheel arch design එක මේ අලුත් මොඩල් එකේ තේ විදිහටම පවත්වාගෙන තියෙනවා. ඒ වගේම ground clearance හොඳ මට්ටමක off-road සඳහාම සුදුසු වෙන ආකාරයට මේ අලුත් මොඩල් එකක් design කරලා තියෙනවා. සුපුරුදු ආකාරයටම vehicle එකේ tail gate එක side එකෙන් open කරන්න පුළුවන් විදියට spare wheel එක tail gate එකට එලියෙන් attach කරලා තියෙන එකත් මේ model එකෙත් දැක් ගන්න පුළුවන්. 110 model එකේ panoramic sunroof වගේම 90 model එකේ folding fabric roof එක මේ අලුත් 2020 version එකට ඇතුළත් කරලා තියෙනවා. Defender එකට ආවේනික alpine light openings උත් මේ අලුත් model එකේ දකින්න පුළුවන්. අලුත් මොඩල් එකේ ඉන්ටීරියර් ගොඩක් high quality materials වලින් නිර්මාණය කරලා තිනවා කියලා තමයි Land Rover ආයතනය කියන්නේ. ඒ වගේම color trims කීපයකින් designs කීපයකින් මේ අලුත් මොඩල් එකේ ඉන්ටීරියර් ලබා ගන්න හැකියාව තියෙනවා. මේ අලුත් මොඩල් එකේ interior options කීපයක්ම ලබා ගන්න පුළුවන්. ඒ අතරින් front jump seat, ඒ වගේම refrigerate option එක මේ වගේම ඉන්ටීරියර් කලර් ට්‍රිම්ස් කීපයක්ම මේ අලුත් මොඩල් එකේ දැක් ගන්න පුළුවන්. තමන් කැමති ආකාරයට 90 මොඩල් එකේ 5 සීට්ස් වෙනකනුත් 110 මොඩල් එකේ 7 සීට්ස් වෙනකනුත් ඔප්ෂන්ස් ලබා ගන්න පුළුවන්. මේක තමන් වාහනේ භාවිත කරන අවශ්‍යතාවය පරිදි සකසා ගැනීම හැකියාව තියෙනවා. ගේ බොඩි සයිස් දෙකට අමතරව ඇක්සසරි පැක්ස් 4කිනුත් මොඩල්ස් 6කිනුත් මේ අලුත් මොඩල් එක හඳුන්වා දීලා තියෙනවා. Defender කියන්නේ all terrain vehicle එකක්. ඕනම රළු මාර්ගයක ඉතා විශ්වාසයෙන් යුතුව ධාවනය කරන්න පුළුවන් වාහනයක් තමයි Defender. ඉතින් Defender මේ අලුත් මොඩල් එකේ electronic traction control system එකක්, ඒ වගේම all wheel drive vehicle එකක් විදියට මේ ඉලෙක්ට්‍රොනික ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් සිස්ටම් එක ගොඩක් පර්ෆෝමන්ස් අතින් ඇඩ්වාන්ස් එකක් කියලා තමයි Land Rover ආයතනය ප්‍රකාශ කරන්නේ. ඒ වගේම අලුත්ම ට්වින් ස්පීඩ් ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකකුත් මේ මොඩල් එකට හඳුන්වා දීලා තියෙනවා. ලෝකේ ප්‍රථම වතාවට configurable terrain response කියන feature එක මේ Land Rover Defender අලුත් මොඩල් එකට ඇතුළත් කරලා තියෙනවා. vehicle එකේ power terrain, differential, steering, ඒ වගේම traction control හැම දෙයක්ම manually තමන්ට ඕන විදිහට adjust කරගන්න මේ feature එකත් එක්ක පුළුවන්. ඒ වගේම terrain response automatic mode එකේදී වාහනේ ස්වයංක්‍රීයවම වාහනේ ගමන් කරන මාර්ගය හඳුනාගෙන මේ හැම දෙයක්ම adjust කරගන්නවා. මේ හැම දෙයකටම සහායක් වෙන්න electronic active differential එකක් මේ මොඩල් එකේ දකින්න පුළුවන්. මේක ගොඩක් ස්මූත්, ඒ වගේම හොඳ රෙස්පොන්ස් එකක් තියෙන ඩිෆරෙන්ෂියල් එකක් කියලා තමයි Land Rover කියන්නේ. All terrain progress control, ඒ වගේම hill launch assist කියන ගොඩක් ජනප්‍රිය off-road vehicles වල තියෙන features මේ vehicle එකට ඇතුළත් කරලා තියෙනවා. Coil spring suspension system වල කැමැති අයට මේ vehicle එකේ additional option එකක් විදියට ඒක වාහනේ මිලදී ගැනීමදී ලබා ගන්න පුළුවන්. ගොඩක් රළු off-road ධාවන පතවලදී ඒක ගොඩක් උපකාර වෙනවා වාහනේ හොඳින් හසුරවන්න. ඒ හැම දෙයක් එක්කම ඉලෙක්ට්‍රොනික එයා සස්පෙන්ෂන් සිස්ටම් එකකුත් මේ මොඩල් එකේ දැක් ගන්න පුළුවන්. කිලෝග්‍රෑම් 3500ක ටෝවින් කැපැසිටි එකක් Defender එකට තියෙනවා. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 3500ක් බර මේ වගේ දෙයක් ටෝ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ
මොළුත් මොඩල එකේ තියෙන ඉන්ෆොටේන්මන්ට් සිස්ටම් එක කොච්චර ඇඩ්වාන්ස්ද කියනවා නම් මේකේ ටෝවිං මැනේජ්මන්ට් ෆීචර් එකක් ඇතුළත් කරලා තියෙනවා. ලෑන්ඩ් රෝවර් එක හඳුන්වන්නේ ඇඩ්වාන්ස් ටෝ ඇසිස් විදියට. ඉතින් මේ විදිහට මේකේ තියෙන ෆීචර්ස් ගොඩක් ගැන කියන්න පුළුවන්. වතුරේදී මේක ධාවනය කරනකොට වතුර මට්ටම වට ලෙවල් එක හැම දෙයක්ම මේ ඉන්ෆොටේන්මන්ට් සිස්ටම් එකේ පෙන්වෙනවා. ඉතින් ගොඩක් ඇඩ්වාන්ස් ඉන්ෆොටේන්මන්ට් සිස්ටම් එකක් මේ අලුත් මොඩල් එකේ දැක් ගන්න පුළුවන්. ෆෙන්ඩේකේ ඩයිනමික් කැරින් ලෝඩ් එක එහෙම නැත්නම් රූෆ් ලෝඩ් එක කිලෝග්‍රෑම් 268ක්, ස්ටැටික් ලෝඩ් එක කිලෝග්‍රෑම් 300ක්. මේ හැම දෙයක්ම ඩයිනමික් කැරින් ලෝඩ් සිස්ටම් එක මගින් මොනිටර් කරනවා. ඩිෆෙන්ඩේකේ එන්ජින් රේන්ජ් තුනක් එනවා. 2 ලීටර් පෙට්‍රල්, 2 ලීටර් ඩීසල්, ඒ වගේම 3 ලීටර් වර්ෂන් එකකුත් දැක් ගන්න පුළුවන්. වෙහිකල් එකේ ෆුවල් ඉකොනොමි එක වැඩි කරන අරමුණින් මයිල් හයිබ්‍රිඩ් සිස්ටම් එකකුත් අලුත් මොඩල් එකත් එක්ක හඳුන්වා දීලා තියෙනවා. අලුත් මොඩල් එකේ චැසි ඩිසයින් එක කලින් මොඩල් එකට වඩා 3 ගුණකින් ශක්තියෙන් වැඩි කියලා තමයි ලෑන්ඩ් රෝවර් සමාගම කියන්නේ. මේක පරීක්ෂණ කීපයකටම භාජනය කළා මේකේ ශක්තිය බලලා තිනවා, ඒ වගේම ටෙස්ට් කරලා තිනවා කියලා තමයි ලෑන්ඩ් රෝවර් වැඩි දුරටත් කියන්නේ. අලුත් මොඩල් එකේ 18 ඉන්ච් නම් 22 ඉන්ච් වෙනකන් ෆීල් රේන්ජ් එකම සිලෙක්ට් කරගන්න පුළුවන්. මේක ඕගලන් ධාවනය කරන ඒ පරිසරයට ඒ මාකර තත්ත්වයන් වලට ගැළපෙන පරිදි තෝරා ගන්න හැකියාව තියෙනවා. ඩිෆෙන්ඩ් එකට ආවේනික ග්‍රීන් ලෙදර් සීට් ඩිසයින් එකක් මේ අලුත් මොඩල් එකේ තියෙනවා. රෙක්සින් සහ ලෙදර් සංකලනයක් විදිහට තමයි මේක හඳුන්වා දීලා තියෙන්නේ. මේක ඕනෑම පරිසරයකදී භාවිත කරනකොට ගෙවීම සහ ශේවීම අඩු වෙන ආකාරයට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අලුත් ඩිෆෙන්ඩ් එකේ ගොඩක් ඇඩ්වාන්ස් ඉන්ෆොටේන්මන්ට් සිස්ටම් එකක් දකින්න ලැබෙනවා. මේක ඩ්‍රයිවර්ගේ ඩ්‍රයිවිං ස්ටයිල් එක, ඩ්‍රයිවිං පැටර්න්ස් හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙන ගොඩක් ඉන්ටෙලිජන්ට් සිස්ටම් එකක්. ඩයිනමික් රූට් ඇසිස්ටන්ස්, ස්මාර්ට්ෆෝන් කනෙක්ටිවිටි, ඒ වගේම ඔන්ලයින් මියුසික් කියන ෆීචර්ස් ඒ අතර තියෙනවා. මේක රියවිව් මිරර් එකේ අලුත් ෆීචර් එකක් තියෙනවා. ඒක රූෆ් ඇන්ටනා එකේ ෆික්ස් කරලා තියෙන රියවිව් කැමරා එකක් මගින් රියවිව් එක බ්ලොක් වෙච්ච වෙලාවට රියවිව් මිරර් එකට පිටිපස්සේ දර්ශන ලබා ගන්න පුළුවන්. ඒ වගේම ක්ලියර් සයිඩ් ග්‍රවුන්ඩ් වියව් ෆීචර් එකත් මේක ඇතුළත් කරලා තියෙනවා. මීට අමතරව මෙරිඩියන් සවුන්ඩ් සිස්ටම් එකක්, ඒ වගේම ඉන්ටීරියර් එයා ක්ලීනර්, එහෙම නැත්නම් එයා අයනයිසේෂන් ෆීචර් එකකුත් මේක ඇතුළත් කරලා තියෙනවා. මීට අමතරව USB ports කීපයක්, wireless phone charging facility එක වගේ දැනට හැම වාහනයකම දකින්න පුළුවන් features ඇතුළත් කරලා තියෙනවා. All seat heaters, ඒ වගේම head up display ඇතුළුව තව ආරක්ෂාව සඳහා වෙන collision avoidance systems කීපයක්ම ඇතුළත් කරලා තියෙනවා අනිත් වාහනවල වගේ. ඒ අතරින් cruise control, adaptive cruise control,
ඒවගේ පාකින් ඇසිස් වගේ ෆීච සඳුන්න්න පුළුව මේක 360° කැමර සිස්ටම් එක මේ පාකින් ඇසිස් ෆීචකට ගොඩක් උපකාර කරනවා. දැන්ට ගොඩක් නවීන වාහනවල දකින්න පුළුවන් ඇඩැප්ටිව් ඩ්‍රයිව් බීම්. එහෙ නැත්නම් ඉදිරිපසින් යන වාහනවලට ඩ්‍රයිව් කිරීම පහසු සඳහා LED headlights වල ආලෝකය සකස් කිරීම වගේ ෆීචර්ස් උත් මේක ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට කියන්න පුළුවන් ෆීචර්ස් ගොඩාක් මේ වාහනේ දකින්න පුළුවන්. මේක නුදුර අනාගතයේම ලංකාවේ දකින්න පුළුවන්. මේ වෙනකොටත් ප්‍රීඩෝස් බාර අරගෙන පටන් අරන් ඉවරයි මේ vehicle එක. ඉතින් defender ගොඩක් ලංකාවේ පාර දකින්න පුළුවන් වගේම මේ අලුත් මොඩල් ගොඩක් ජනප්‍රිය වෙයි ලංකාවේ. එහෙනම් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් නැවතත් අපි හමු වෙමු. එහෙනම් අපි ගිහින් එන්න අපි high tech SL team එකට.